ඔව් දැන් මොකක්ද මේ සද්දා දැන් හෙට හවසත් පැහැදිලි කරනවා කොහොම කළත් මේ සද්දා කියන එකයි බුද්ධාගමේ කියන භක්තිය කියන එකයි දෙක ආගමක් අදහන්න භක්තිය අත්‍යවශ්‍යයි සද්ධාවෙන් කටයුතු කරන කිසිම පුද්ගලෙක් කවදාවත් ආගමක් අදහන්නේ නැහැ සද්ධාවෙන් කටයුතු කරනවා කියන එක පිට බාහිර බලවේගයක් මත විශ්වාසයේ තැබීමක් නෙමෙයි තමන්ම තමන් වෙනුවෙන්ම තමන් කරන කියන හිතන සියලු දේවල් හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලා සූත්‍රයට ධර්මයට අනුව කළ යුතු දේ නොකළ යුතු දේ අත්හළ යුතු දේ භාවිතයට ගත යුතු දේ සේවිතබ්බා අසේවිතබ්බා තමන්ට අවංකවම තමන් ගලපා සසඳා වරද වරද හැටියට තේරුම් ගන්න කටයුතු කරන පුද්ගලයා සද්ධාවෙන් කටයුතු කරන පුද්ගලයා එහෙම කරන්න බැරි පුද්ගලයා අසද්දියෙන් කටයුතු කරන පුද්ගලයා ඒකයි තේරුම් ගන්න. මමනි දැන් මිනිහ තව සතෙකුට ගහලා අතපය කඩලා අරේ මේ කරනවා. තමාරු හුණියම් කරලා නම් මනම් මේ එක එක දේවල් කරනවා. ඒකේ මේ ප්‍රාණඝාතයට මේ පාණාතිපාත පදයට අහු වෙනවද කියලා දැනගන්න. මෙහෙමයි. දැන් අපි හිතමු යම් කිසි මිනිහෙක් තව පුද්ගලයෙකුට ශාප කරනවා වාහනයක හැප්පිලා මැරියම් කියලා. අර මිනිහා වාහනයක හැප්පිලා මැරෙනවා දැන් සතියකට විතර පස්සේ. දැන් අර කරුම එනවාද අර ශාප කරපු එක්කෙනාට? නෑ. අර මිනිහයා වාහනයකට හැප්පිලා මැරුනේ කාගේ කර්ම විපාකයකටද? ඒ පුද්ගලයාගේ කම්ම විපාකයට. එතකොට දැන් අර ශාප කරපු පුද්ගලයා ඒ උපද්දෝපු ශක්තිය අර අපුඤ්ඤාපි සංකාරය ආපිට තමන්ට එන. අර ශාප කරපු එක්කෙනාට එන. තේරුණාද? ඒක අයහපතට මිසක් යහපතට නෙමෙයි. එතකොට ඔන්නෝකයි තේරුම් ගන්න ඕනේ දැන්. එහෙම නැතුව දැන් අර හැප්පිලා මැරියන් කියලා පහල කරපු චේතනාව නෙමේ අර පුද්ගලයාව හැප්පිලා මැරෙන්න බලපෑවේ. ඒ පුද්ගලයාව හප්පලා මරන්න එහෙනම් චේතනාවක් ඇති කරන්න ඕනේ, උපායක් යොදන්න ඕනේ, උපාය හරියන්නත් ඕනේ, මැරෙන්නත් ඕනේ, අර වෛරය ද්වේෂය ක්‍රෝධයත් තියෙන්නත් ඕනේ. ඒව එකක්වත් කළේ නැහැ. අර චේතනාවයි වෛරයයි විතරයි තිබ්බේ, ශාපයයි කළේ. ඒක අර කර්මපතේ සම්පූර්ණ කරන කර්මයක් නෙමෙයි. හැබැයි අකුසලයක් සිද්ධ වෙනවා, අයහපතක් කළු ධර්මයක් උපදිනවා, ඒ කළු ධර්මයෙන් තමන්ට කළු විපාකයක් ලැබෙනවා. අයහපතක් කුර්මයි. තමන්නේ සත්තුන්ට ගහලා අතපය කැඩිලා ඒක ඒක දෙමිනිස් කරන්නේ. අතපය කැඩුවොත් නම් ඉතින් ඒක අර පාණාතිපාතයට අදාළ එක කොටසක්. එතකොට අර මරණවත අරම්ම කම්මයක් කුරුම නොවුනට යම්කිසි කර්මයක් කුරුම වෙනවා අතපය කඩනකොට. ඒකයි අර කිව්වේ ලෝහිත පාණී හතක් පහතේ නිවිට්ටෝ අධයාපන්නෝ පාණ භූතේසු කියලා. ඒකයි තේරුණා. මේ දැන් අපි ආනපාන කරගෙන යනකොට අපි නොදොනුවත්මම මේ විඥානකායෙන් අපි දැන් අපි නොහිතන දෙයක් කල්පනා වෙනවා. ඊට පස්සේ අපි මේ අපිට එතකොට මතක් වෙනකොට අපි මේ අනුසය ඉපදිලා ඉවරයි. දැන් අපි තුමුක මේ සාමාන්‍යයෙන් අපි මේ නොහිතන දෙයක් අපිට නිකම්ම හිතට වැදිනවා. අපි ඒක දිගේ රෝද ගහනවා. ඒක අපි දැනුවත්ම නෙවෙයි වෙන්නේ, තේරෙනකොට අපි රෝද ගහලා ඉවරයි. එහෙම වෙලාවට මේ අනුසය එහෙම වෙලාවට තේරුම් ගන්න ඕනේ මින් මතුවට එවන් දෙයක් සිද්ධ වෙනකොට අනුපස්සනා කළා ඒ වැම් මිදී නිදහස් වෙන. සරයි ආරණහස ප්‍රශ්න තුනක් තියෙනවා. සතර මහා ධාතුත් එක්ක වර්ණ ගන්ධ රස ඕජා ආකාශ විඥාන තියෙනවා. එතකොට ඒවා සුද්ධ අෂ්ටක. ආපෝ තේජෝ වායෝ පඨවි වර්ණ ගන්ධ රස ඕජා අටක් තියෙනවා. ඒවා විඥාන ශක්තියෙන් එක්කහු කරලා අවකාශය තුල පැවැත්ම පවත්වගෙන යනවා. එතකොට ආරණහස විඥානය කියන එක සතර මහා ධාතු වලින් හැදිච්ච දෙයක්ද? ඒක වෙනම නෑ නෑ. ඒක සතර මහා ධාතු නෙමේ. ආපෝ තේජෝ ආයෝ පඨවි හතර වෙනමමයි. අවකාශයේ තව එකක්, විඥාන ශක්තිය තව එකක්. මේවා හයම එකට එකතු කරලා තමයි පැවැත්ම පවත්වගෙන යන්නේ. ඒකයි ච ධාතු විභංග සූත්‍රයෙන් දේශනා කළේ.
සංඥා කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් දාරේනවාසේ ඒක නැත්නම් සංඥා හයක් තියෙනවා. ඇහැට රූප සංඥා, කන්නට ශබ්ද සංඥා, නාසයට ගන්ධ සංඥා, දිවට රස සංඥා, කයට පොට්ටබ්බ සංඥා, මනසට ධම්ම සංඥා. උදාහරණ දෙකක් ගත්තොත් තේරෙයි. දැන් බුලත් කොලයක් කිව්වහම ඔබට මතක් වෙනවද බුලත් කොලේ? අන්න ධම්ම සංඥාවක් එනවා. ඒ ධම්ම සංඥාවක් එන්නේ ඇහෙන් දැක්ක බුලත් කොලයක් ගැනද? නොදැක්ක බුලත් කොලයක් ගැන. දැක්ක බුලත් කොලයක්. බුලත් කොල දැකලා නැත්නම් ඒක ගන්න පුළුවන්ද? බැ. දැන් හැබැයි අපි හිතමුකෝ බුලත් ඊට කණෙක් කෙනෙක් ඉන්නවයි කියලා. ඒ පුද්ගලයාට නම් දැන් අර බුලත් කොල ටිකක් තියෙනවා මේසයක් උඩ තියලා. තේස්නාද? දැන් අර බුලත් ඊට කන්න ගතියක් තියෙන පුද්ගලයාට මේ ටික දැක්ක ගමන් සංඥා වේදනා චේතනා පස්ස මනසිකාර විපල්ලාසයක් හැටියට මේනවා. තේරුණාද? එතකොට අර සුන්දර බවට සුබ බවට අහු වෙනවා. නමුත් එහෙම ගතියක් නැති පුද්ගලයෙකුත් බුලත් කොලේ දකින්නවා. බුලත් කොලේ කියන අදහසෙන් ඉන්නවා සංකාර විඥාන උපදින්නේ නැහැ, උපද්දවන්නේ. අව්‍යාගත තත්වයකින් ඒක වැය වෙලා යනවා. එච්චරයි. එතකොට ස්වාමීන් වහන්ස දැන් අපි සංඥා වලට දීලා තියෙන වටිනාකමත් එක්කද ආස්වාදය පදනම වෙන්නේ? ආස්වාදය නෑ නෑ නෑ. යන් සංඥම් පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං අයන් සංඥාය අස්සාදු. මේ සංඥාවකට පටිච්ච වෙනවා, කැමැත්තෙන් බැඳෙනවා. ඒ බැඳුනහම උපත ලබනවා කායික මානසික සුවයක්, සුඛං සෝමනස්සං. අන්න එතකොට ඒක තමයි පිනවා පිනවා හෝ විඳවා විඳවා හෝ මැන මැන හෝ ආස්වාදනයක් කරන්නේ. එතකොට සංඥාව නෙමේ මේකේ වරද, පටිච්ච උප්පජ්ජති. මේ සංඥාවට කැමැත්තෙන් බැඳෙනවා, ඒ අනුව උපදිනවා සුඛ සෝමනස්ස සහගත ආස්වාදය. ඒකයි තේරුම් ගන්න. අරණහස දැන් අපි වීදුරු බඳුනකට වගේ මරණ අනුස්සති වඩනවා නම් මොකක් මොකක්? يعني දැන් අපි කැමැති මොන හරි වීදුරු භාජනයක් වගේ තියෙනවා කියලා හිතන. එතකොට ඒ වගේ දෙයකට දැන් අපි ඔය පටික්කුල මනස්කාරය ඒ වගේ දේවල් ප්‍රායෝගිකව එහෙම ඒ කියන්නේ ඒක බෑ බින්දිලා ගියොතින් කැඩුනොතින් ඒක මට ඒක ප්‍රායෝගිකව ගලප ගන්න පොඩ්ඩක් පැහැදිලි මදි. දැන් මෙහෙමයි. දැන් අපි හිතමු ඔය වීදුරු බඳුනම තමන්ගෙම කකුල උඩට වැටුණා කියලා. දැන් අර තියෙන ආශාව කැමැත්තද ඇති වෙන්නේ, ද්වේෂයේ වෛරයද ඇති වෙන්නේ? දැන් එතකොට අර ද්වේෂයේ වෛරයේ වීදුරු බඳුනේ තිබ්බ එකක්ද? අර එහෙනම් අර සුන්දර බව කැමැත්තත් වීදුරු බඳුනේ තිබ්බ එකක්ද? නෑ. වීදුරු බඳුනේ තියෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි යතා ඨිතා. අර සුන්දර බව සුභ බව යථා පනිහිතං තමන් තුල උපදින తත්වය. මේක ධාතු මනසිකාරයෙන් බෙදලා බැලුවාම මේ වීදුරු බඳුනත් ආපෝ තේජෝ වායෝ පඨවි අවකාශය තුල විඥාන ශක්තියෙන් එකතු කරලා හදපු දෙයක්. කොයි වෙලේ හරි විපරිණාමයට පත් වෙනවා. මේක තේරුම් ගත්ත ගමන් උපාදානයෙන් මිදී නිදහස වෙනවා. ආරයන් වහන්ස චතුරාරක්කා සම්පූර්ණ වෙනකොට චතුරාරක්කා වලින් පුළුවන්ද සතර සතිපට්ඨානය සම්පූර්ණ කරන්න? චතුරාරක්කා ආනාපාන සති සමාධිය හැටියට වැඩුවොත් අනිවාර්යයෙන්ම සතර සතිපට්ඨානය පූර්ණේ වෙනවා. නැත්තේනෝ ස්වාමීන් වහන්ස මේ හැම පබ්බේකම අවසානයේ තිනවා ඉති අජ්ජන්තම් බහිද්ධාවා අජ්ජත්තම්වා බහිද්ධාවා අජ්ජත් බහිද්ධාවා සමුදේ ධම්මානුපස්සීවා වාය ධම්මානුපස්සීවා සමුදේ වාය ධම්ම. ඔව් ඒකේ තේරුම අපිට පොඩ්ඩක් පහදලා. දැන් මේ පබ්බේ අනුගමනය කරනකොට ඔය කායේ කාය නිසා උපදීන අනුසය ප්‍රහාණය කරනකොට තමන්ගේ ඇතුළාන්තය පිරිසුදු වෙනවා. තමන්ගේ ඇතුළාන්තයයි හැසිරීම රටාවයි පිරිසුදු වෙනවා. ඒ අනුව බාහිර ලෝකයාට අර වෙනදා කිලුටු වෙන්න අනුග්‍රහයක් දුන්නා තමයි. තේරුණාද? අර අපි හිතමුකෝ නුරුස්සන දෙයක් Tamanට කියනව වුණා කියලා. බාහිර පුද්ගලයන්ටත් දුන්න අනුග්‍රහයක්, ගින් බැනපන් ගහපන් අරම කරපන් මෙහෙම කරපන් කියලා. අර Taman බාහිරයටත් යම් බලපෑමක් ඇති කළා.
දැන් කායේ කායෙන් නිසා උපදින අංශේ ප්‍රහාණය කරනකොට අර වගේ කොච්චර දේවල් වුණත් Taman කිලුටු වෙන්නේත් නැහැ. ඒ අනුව බාහිර පුද්ගලයන්ව කිලුටු කරවන්න යන්නේ නැහැ. දෙපැත්තම පිරිසුදු වෙනවා. ඇතුළතත් පිරිසුදු වෙනවා. බාහිරයත් පිරිසුදු කරන්න Taman හැසිරෙනවා. ඒ අනුව අජ්ජත් බහිද්ධාවා කායේ කායානුපස්සී දිනේ. ඊට පස්සේ බැරි වෙලාවත් දැන් මේ කායේ කාය නිසා උපදින අනුසේ ප්‍රහාණය කරගන්න බැරි වුණා. සමුදේ උපදින ධර්මතාවයට අහු වෙනවා. සමුදේ ධර්මයට ගොදුරු වෙනවා. සමුදේ බිහි වුණොත් ආයේ ඒවා ආසව පොදියට එකතු වෙනවා. ඒවා ආයේ හොල්ලන්නවත් බෑ. දවස් 7ක් යනකම් ආසව වැය වෙනකම් නිවන ප්‍රමාද වෙනවා. ඒකයි වය ධම්මානුපස්සී. සමුදේ ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා. එතකොට එකවරක් සමුදේ ඉපදුනොත් දවස් 7කට නිවන කල් යනවා. ඒක තේරුම් අරන් එකවරක්වත් සමුදේ උපදින්න නැති වෙන්න නිවැරදිව කායේ කායන් නිසා උපදින අනුසේ ප්‍රහාණය කරනවා කියන එකයි පබ්බ 14 වෙම තියෙන්නේ. යා ආර්යයන් වහන්සේ සද්ධා ශ්‍රද්ධා ඉන්ද්‍රිය මතු වෙනකොට සෝතාපට්ටි අංග හතරත් බලගැන් වෙනවනේ. සෝතාපට්ටි අංග හතර බලගැන් වෙනකොට සද්ධා ඉන්ද්‍රිය මතු වෙනවා. මේ දෙක තමයි දැනගන්න ඕනේ කවුරුත්. මට තව පොඩ්ඩක් මේ යාව දේව ඥානමත්තාය කියන එකයි. යාව දේව ඥානමත්තාය කියන්නේ අර උදේ සේවිතබ්බා සේවිතබ්බා ධම්මපරියාය සූත්‍රයෙන් දේශනා කරපු දෙපැත්ත. යාව දේව. දේව කියන්නේ දෙපැත්ත. මේ දෙපැත්ත තේරුම් ගන්න ඕනේ ඥානයක් ඇතුව ඥාන මත්තා තේරුම් අරගත්තටත් මදි. තේරුම් අරන් මොකද කරන්න ඕනේ? කුසලයේ වඩා වර්ධනය වෙන්නේ අස්ස සති, අකුසලයේ වඩා වර්ධනය වෙන්නේ පස්ස සති. අන්න පති සති මත්තාය. ඒකයි තේරුම් ගන්න ඕනේ. වහන්ස මේ සෝතාපන්න වූ කෙනෙකුටත් තියෙන්නේ ආයතනද? ඉන්ද්‍රිය ධර්ම බලයෙන් වෙනවා. ආයතනික රටාවෙන් තාම සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වෙලා නැහැ. ඒකයි තේරුම් ගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් සතිපට්ඨාන සූත්‍රයේදී පණ කියන එක පංච උපාදස්කන්ධය පාණය කිරීම හැටියට තේරුම් ගත්තා. අපරාය සත්‍ය විග්‍රහයේදී ඉදං කෝ පණ භික්ඛවේ කියන පණ එතන පණ මෙතන පාණ පාණය කිරීම කියන්නේ පාණ. චතුරාර්ය සත්‍ය කියන එකේදී මේ සතිපට්ඨාන සූත්‍රේමත් තියෙනවා පනස්ස සති. එතන පන පන කියන්නේ මේ කෙලෙස් කපන්න පුළුවන් තත්වයට මනස පන පිහිටව ගන්න. එතකොටයි සමුදේ නිරෝධ වෙන්නේ. එතන පන අර ආපෝ තේජෝ වායු පටිවි හතර මහා භූත දොරවල් හයෙන් පානය කිරීම පාන. සිංහලෙනු යැලපිල්ල අයින් කළා පන කියන්නේ. නමුත් මාගදී භාෂාවෙන් පාන තේරෙනවා. මාගදී භාෂාවෙන් පන කිව්වොත් ඒක මනස කෙලෙස් කපන්න පුළුවන් තත්වයට පන පිහිටවා ගැනීම. මාගදී භාෂාවෙන් පාන කිව්වොත් අර දොරවල් හයෙන් පානය කිරීම. හැබැයි සිංහලෙන් දෙකටම කියන්නේ පන කියලා. ඒකයි වැඩි. එහෙමයි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට දීර්ඝායුෂ අධිෂ්ඨාන කරමි. ආර්යයන් වහන්ස, ආ සතර සතිපට්ඨාන සූත්‍රයේ ඉරියාපත පබ්බයක් තියෙනවද? මොකද්ද? ඔව් ඉරියාපත පබ්බයක් තියෙනවා. ඒකේ නෑ, මෙතන තියෙන කැලේ නෑ ඒක. මොකද්ද මොකද්ද? ඉරියාපත පබ්බයක්. බලන්න ඉරියාපත පබ්බේ තියෙනවා මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ
කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කරන තුන්වෙනි පිටුවේ තියෙනවා ඉරියාපත පබ්බේ. හා රාහුල සූත්‍රයේ එක තියෙනවද? මොකද්ද මොකද්ද? ඉරියාපත පබ්බය. මහා රාහුල වාද සූත්‍රේ නෑ. ඒකක් තියෙනවද ඒක නැත්නම්? නෑ මහා රාහුල වාද සූත්‍රයේ බුදුහාමුදුරුව දේශනා කරේ ආනාපාන සති සමාධිය මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කළේ චත්තාරෝ සතිපට්ඨාන. ඒකයි මහා චත්තාරෝ සතිපට්ඨාන විග්‍රහ කරනකොට ඉරියාපත පබ්බයක් විග්‍රහ කළා. අර රාහුල වාද සූත්‍රයේ දේශනා කරනකොට ආනාපාන සතිය විග්‍රහ කළ නිසා ඉරියාපත පබ්බයක් විග්‍රහ කළේ නැහැ. ඒකයි වෙනස. තව ප්‍රශ්නයක් තියෙනවා. චචක්ක සූත්‍රයේ චචක්ක සූත්‍රයේද දජග්ග සූත්‍රයේද? චචක්ක. චචක්ක සූත්‍රයේ. චචක්ක සූත්‍රයේ ඉන්නම් සංගති පස්සෝ කියනවා. ඒක මොකද්ද කියලා දහන්නේ? නෑ නෑ ඒක නාම රූප වලට කියන එකක්ද? නාම රූපම තමයි. දැන් මෙහෙමයි විඥාන පත්‍යා නාම රූපං කියන එකමයි වෙනත් විදිහකට අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ කියලාත් විග්‍රහ කළේ. එකම එකයි. දෙකම ප්‍රායෝගිකව ක්‍රියාකාරීත්වයේ එකමයි. විග්‍රහය දෙකක්. අවසරයි ස්වාමීනි, සද්දස්ස කුලපුත්‍රෙකුට සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස සම්පූර්ණයෙන් ගෙවෙනවද නැත්නම් ඒක? නෑ දැන් මෙහෙමයි, සෝතාපන්න ඵලයට පත්වීමත් සමගයි සක්කාය දිටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස පහී යන්ති වෙන්නේ. ඒක හෙට උදේ දේශනා කරමු. සද්දස්ස කුලපුත්තස්ස කියන්නේ යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම පටිපදාවේ හැතිරෙන සෝතාපන්න මාර්ගයේ ඉන්න පුද්ගලයා. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරනවා කියන්නේ අලුතෙන් දිට්ඨි අනුසය උපදින එක නවතිනවා. ඒ අනුව දිට්ඨ ආසය එකතු වීම නවතිනවා. දිට්ඨ ආසව වැය වෙනවා. ඒ වගේ தත්වයක් එතන තියෙනවා. ඒක ටිකක් ගැඹුරු විග්‍රහයක්. නමුත් මේක තේරෙන සිංහලෙන් කිව්වොත් හේතුඵල ධර්මයට බහා ගලපා බලා ණය විනයට සසඳා බලන සද්දස්ස කුල පුත්තස්ස අර බුද්ධ ශක්තියටත් අනුගත වෙලා සෝතාපන්න ඵලයට පත්වීමත් සමග තමයි සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලබ්බත පරාමාස පහියන්ති වෙන්නේ. නැතුව ඒවා පහියන්ති කරලා සෝතාපන්න වෙනව නෙමෙයි, සෝතාපන්න වෙද්දී ඒවා පහියන්ති වෙනවා. ඒකයි තියෙන්නේ. ස්වාමීනි මේ බුදුවරයෙකුටත් මේ කර්මඵල 14ක් පරිසම් දුන්න කියලා අහලා තියෙනවා. ඒක ඇත්තද? ඒක කොහොමද? ඒක ඇත්ත. අය බුදු කෙනෙක් වුණත් බුදු වෙන්න කලින් කරපු කර්ම ඵල විපාක දෙන්න. මේ බුද්ධත්වයේ කියන්නේ අර සර්ව බලධාරී දේවත්වයක් නෙමෙයි. මේ ධර්මතාවයට අනුව නික්ලේශී භාවයට පත්වීමයි බුදුහාමුදුරුව සාක්ෂාත් කරගත්තේ. අභිඥාතං අභිඤ්ඤේයං භාවේතබ්බංච භාවිතං පහතබ්බංච පහිනං සච්චිකාතබ්බංච සච්චිකතං. එච්චරයි. එතකොට අර ඊට කලින් කරගත්ත කර්ම නොයෙකුත් දේවල් 14ක්ම ඵල විපාක දුන්නා. ඒක ඇත්ත. එහෙම වෙනවා. ආර්යයන් වහන්සේලාට උනත් කාට උනත් පසෙ කාට උනත් ඒක වෙනවා. දැන් මුගලන් හාමුදුරන්ටත් ඵල විපාක දුන්නා. පස්සෙන්තුන් 14 ආකාරයේ කෙටියෙන් පැහැදිලි කරන්න. මෙහෙමයි. ඉතින් 14ක් කියලා සඳහන් කරලා තියෙනවා. බුදුහාමුදුරුවම බෝසත් අවදිවල නොයෙකුත් ජාතිවල කළ කී දේවල්ම තමයි එක එක විදියට ඵල විපාක දුන්නේ. ඔය 14 ඉලක්කම් වලින් දැනගත්තට අපිට වැඩක් නැහැ. අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපිත් මේ වගේ නොයෙකුත් දේවල් කළා තියෙනවා. ඒවා විපාක දීලා අවසන් කරන්න වෙන දේවල් තියෙනවා. කොටසක් දේවල් කමා කරගෙන අවසන් කරන්න පුළුවන්. කොටසක් දේවල් නම් ගෙවන්නම වෙනවා. ඒකයි තේරුම් ගන්න. හැබැයි එකක් තියෙනවා. මේ කායේ කාය නිසා උපදින අනුසය ප්‍රහාණය කරනකොට වේදනාව निराமிස தத்துவයකටපත් වෙනකොට ඔය එකකටවත් සැලෙන්නේ නැත. තේරුණාද?
ඒ කිසිම දෙයකට මොනතරම් දුක් විපාකයක් ලැබුණත් සැලෙන්නේ නැහැ. නොසැලී අකම්පිතව කාලය ගෙවන. හරියන් වහන්සේ කෙනෙකුට ඉච්ඡා ඉතිරෙනවා ස්වාමීනි. ඉච්ඡා අපිච්ච වෙනවා. පොඩ්ඩෙම අපිච්ච වෙනවා කියන්නේ පිරිසිදු තත්වයකටපත් වෙනවා, රෝධ ගැහිීම නවතිනවා. ඉච්ඡාදීගේ රෝධ ගහන්නේ නැහැ. හරියන් වහන්සේලා ආනපාන කරනවද? රහතන් වහන්සේලාත් බුදුවරුත් ආර්යයන් වහන්සේලාත් ඔක්කොම ආනපාන කරනවා. දැන් බැරි වෙලා ආනපාන කරන්නේ නැත්තම් පාන ආන වෙනවා. බුදු කෙනෙකුත් ආනාපාන සති සමාධියේහි පිහිටා කටයුතු කරනවා. හැබැයි පොඩි වෙනසක් තියෙනවා. දැන් මොදේ දිහි වෙනවද එතකොට? නෑ නෑ නෑ. එහෙම පටලව ගන්න එපා. පොඩි වෙනසක් තියෙනවා. දැන් සෝතාපන්න ඵලයට පත් නොවෙච්ච පුද්ගලයා ආනාපාන සති සමාධිය වඩනකොට යථා භූත ඥාන දර්ශනයට පත් වෙනවා. සෝතාපන්න නොවෙච්ච කෙනෙක්. සෝතාපන්න වෙච්ච කෙනෙක් එතනින් එහාට අරහත් මාර්ගය පූර්ණය කරගෙන ඵලයට පත් වෙන අවස්ථාව දක්වා ආනාපාන සති සමාධිය වඩනකොට අර පරිඤ්ඤාතම් පරිඤ්ඤයං කියන தত্ত্বය එන්නෙන්නම පිරි අපිරි සිඳලා ආනාපාන කරනවා. අරහත් තත්වයට පත් වුණු පුද්ගලයා ආනාපාන සති සමාධිය වඩනවා. හැබැයි විසංයුක්ත රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් සංයුක්ත වෙන්නේ නැහැ. තොරයි. නමුත් දොරවල් හැ පාවිච්චි කරනවා. එතකොට ආනාපාන කරනවා. කෙරෙනවා. ආදානෙන් තොරව. උපාදානෙන් සිද්ධ වෙන්නේ ආනාපාන කෙරෙන හින්දා. අච්චරා සංඝාත මත්තම් පිචේ බුද්ධානුසතින් භාවේති කියලා තියෙනවා. මෙහෙම මෙහෙම කරනකොට ආනපාන කරන. එච්චරයි තේරුම් ගන්න. අරහත් තත්ත්වයට පත් නොවිච්ච පුද්ගලයේ අනාගාමී තත්ත්වයට පත් නොවිච්ච පුද්ගලයේ තමයි අර චිත්ත විපල්ලාසයන් වලට පත් වෙලා දැඩි වේගයන් වේදනාවන් ආවේගයන් වලට යන්නේ. එතකොට ඒ පුද්ගලයාට මෙහෙම මෙහෙම කරන්න බෑ. ඒකට තදූපක විරිය වාට්ටේන ආසේවනට්ටේන භාවනා කරන්න වෙනවා. හොඳට මේක පුරුදු කරගත්තාම පුහුණු කරගත්තාම හිතේ ඒ සඳහාම පදම් කරගත්තාම ත්‍රිපිටකයේ තියෙනවා වෙනම අච්චරා සංඝාත වග්ගය කියලා වග්ගයක්ම මේ සියලු අනුස්සති අසුරු සැනෙන් වඩන. හැබැයි ඒක දැන් ඔබ කල්පනා කරොත් එහෙම දැන් ඊගාව අරමුණේ ඉඳන් අසුරු සැනෙන් වඩන්න අර උද්දච්චයක් ඇති වෙනවා. තේස්නාද? මේක පුරුදු කරගන්න ඕනේ, පුහුණු කරගන්න ඕනේ. ඒ සඳහාම හිත පදං කරගන්න ඕනේ. ඒකටයි පට්ඨානා කිව්වේ. සති පට්ඨාන. නිය ආර්යයන් වහන්සේ චතුරාර්ය සත්‍යයේ තිපරි වට්ටං ද්වාදසාකාරං 12 ආකාරයකට මේ තිපරි වට්ටයක් දේශනා කළා කියලා. ඉතින් පැහැදිලි. ඔව් දැන් මේකේ තියෙනවා තේරුම් ගන්න ඕන දෙයක්. මේ චතුරාර්ය සත්‍ය අපි එකින් එක ගත්තොත් දැන් චතුරාර්ය සත්‍ය හතර ආකාරයකට විග්‍රහ කරනවා. ඉදන් දුක්ඛාන්ති, අයන් දුක්ඛ සමුදයෝති, අයන් දුක්ඛ නිරෝධෝති, අයන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති. එහෙම නැත්නම් පරිඤ්ඤාතං පරිඤ්ඤයන් නෙමෙතා. පරිඤ්ඤාතං පහනං භාවේ තබ්බං සච්චිකා තබ්බං හතර වෙන්න. ඊට පස්සේ මේක පරිඤ්ඤයං භාවී තබ්බං සච්චිකා තබ්බං මේ විදිහට පහ තබ්බං හතර පෙන්නනවා කරගෙන යනවා. ඊට පස්සේ කරලා ඉවරයි නะ. සමුදය නිරෝධ කරලා අවසానයි නะ. පරිඤ්ඤායං ඒ පුද්ගලයා පරිඤ්ඤා තන්ති භාවී තන්ති සච්චිකා තන්ති අර පහ තබ්බන්ති බවට පත් වෙනවා. ඔක්කොම අන්ති කළා ඉවරයි. එතකොට මේ චතුරාර්ය සත්‍ය සබ්බාස සංවර පරියාය සූත්‍රයේ තියෙනවා යෝනිසෝ මනසිකරෝති කියලා ආරම්භය. ඊට පස්සේ චතස්සෝ භාවනා කියලා සෝතාපන්න සකදාගාමි අනාගාමි. ඊට පස්සේ අරහත් තත්වයට පත් වුණාට පස්සේ පරිපූර්ණ වශයෙන්ම යථා භූතම් පජානාති. ඕකම වෙනත් මාගදී වචන පද වැල්වලින් ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පරිඤ්ඤාතම් පරිඤ්ඤයම් පරිඤ්ඤාතන්ති භාවේ තබ්බම් භාවිතම් භාවිතන්ති පහතබ්බම් පහීනම් අර පහී යන්ති
ඊට පස්සේ සච්චිකාතබ්බං සච්චින් කරෝති සච්චිකාතාන්ති තිපරිවට්ටේ ද්වාදස ආකාරය 12 ආකාරය එක සච්චයකට තුන බැගින් තුන් අරක් හතර 12ක් විග්‍රහ කළා. ඒකයි චතුරාර්ය සත්‍ය තිපරිවට්ටේ. මහන්සියට දීර්ඝායු වේ. අයින්හංස මනෝමය කායේ විපරිණාමයක් සිදු වෙනවද? මනෝමය කාය පූර්ණ වශයෙන්ම කර්ම බීජ වලින් තොරයි නම් කිසිම සංකත ධර්මයක් සකස් වීම නවතින. සංකත ධර්මයක් සකස් වෙන්නේ නැත්නම් විපරිණාමයටපත් වෙන්න දෙයක් තියෙනවද? නාමයටපත් වෙන්න දෙයක් නැහැ. විපරිණාමයටපත් වෙන්න දෙයක් නැහැ. බුද්ධ දේශනාවේ තියෙනවා රාගයෙන් ද්වේෂයෙන් මොහයෙන් සදහටම සහමුලින්ම නාමකාය මුදවා නිදහස් කරගත්තාම සංයුත්තනිකාය සලායතන වගේ සූත්‍ර 56ක් තියෙනවා අවිපරිණාම සූත්‍ර. මොන සූත්‍රද? එතකොට ඒකේ තේරුම විපරිණාමයටපත් වෙන්නේ නැති සූත්‍රද? නැහැ නෑ. විපරිණාම ධර්මයෙන් මිදී නිදහස් වෙන මේ විපරිණාම ධර්මයට ගොදුරු වෙන්නේ පැවැත්ම පවත්වගෙන යන තාක්කා. පැවැත්ම නැවැත්තුවා කියන්නේ විපරිණාම ධර්මය අත්හැරියා, විපරිණාම ධර්මයෙන් මිදී නිදහස් වුණා. එතකොට අර බුද්ධ ශක්තියට අනුගත වෙනවා මනෝමය කාය ගිහිල්ලා. හැබැයි ඒවත් අවසානයේ සබ්බේ ධම්මා විපරිණාම ධම්මා. මේ පෘථිවි ගෝලයේ කවදාහරි විනාශ වෙනවා නම් ඒවටත් අර බුද්ධ ශක්තියක් එතකොට කේන්ද්‍රගත වෙන්නේ නැහැ. ඒවත් අවසානයි. මේ සියලුම සත්වයන්ගේ මනෝමය කායවල ශූන්‍ය වුණාට පස්සේ එක විදිහට තියෙන්නේ. රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් ශූන්‍ය වුණාට පස්සේ එක විදිහට තියෙන්නේ. හැබැයි රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් මඤ්ඤ වෙලා තියෙද්දි එක එක විදිහට තියෙනවා. ශූන්‍ය වුණාම එකම සමයි. ආරණ්‍යහංස දැන් චක්කු රූප විඥාන නිසාද පස්ස ඇති වෙන්නේ සම්පස්ස? චක්කු රූප විඥාන නෙමෙයි, චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං ක්‍රියාවලිය. දැන් චක්කු රූප විඥාන තුනක් ඇටියට නම් ඒක ක්‍රියාවලියක් නෙමෙයිනේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොටයි සම්පස්ස වෙන්නේ. එතකොට අරහතුන් වහන්සේට අරහතන් වහන්සේට සම්පස්ස නෙමෙයි පස්ස. විඥාන ශක්තියක් උපදිනවා? නෑ, විඥාන ශක්තියක් නෑ, ප්‍රඥාවෙන් කටයුතු කරනවා. එතන තුනක් එකතු වෙන්නේ නෑ. එතන ඇහැ ක්‍රියාත්මක වෙනවා, රූපේ ක්‍රියාත්මක වෙනවා, ප්‍රඥාවෙන් කටයුතු කරනවා. ඒ නිසා වේදනාව. එතන එකතු කරනවා නෙමෙයි, අඩු කරනවා, බෙදනවා, අයින් කරනවා, පිරිසුදු. එතකොට එතන වේදනාව. ඒකේ වේමත්තතාවයෙන් තොරයි. ආසෝ වේමත්තතාවයෙන් තොරයි. උපාදානයෙන් තොරයි. වේදනා සංඥා හටගන්නවා. මොකද්ද? වේදනා සංඥා හටගන්නවා. රූප වේදනා සංඥා තුනම හටගන්නවා. හැබැයි ආසෝ විප්පයුත්තව. ආසෝ වේමත්තතාවයෙන් තොරව. පුතඥන පුද්ගලයාටත් ඔය තුනම හටගන්නවා. හැබැයි සමහර අරමුණු වල ආසෝ සම්පයුත්තව. ඒකේ පොඩි වෙනසක් තියෙනවා. ඉස්සෝපත්තු රයාරියන් වහන්ස මට ප්‍රශ්න කිහිපයක් තියෙනවා. මේ පළවෙනි ප්‍රශ්න දෙකක් තියෙනවා. පිට ප්‍රශ්න මේ ඒක උදේ ධර්ම දේශනාවට සම්බන්ධයි. තුන්සිත යන කුමක්ද? රාගසිත, දේශසිත, මෝහසිතත් තුන්සිත. අලෝභසිත, අදෝසසිත, අමෝහසිතත් තුන්සිත. හිතේ උපදින රාගය, ද්වේෂය, මෝහය කය කළොත් නම් ඒක නිවන. එහෙමත් තුන විග්‍රහ කරන්න පුළුවන්. ඒකට වඩා වෙනස් විදිහට මේ කුණු සලාහරින විසංකාරසිත, කුණු එකතු කරන සංකාරසිත, මේ දෙකටම අයත් නොවන අව්‍යාකත සිත කියලා තුන් සිතක් තියෙනවා. තමන්ගෙම හිතේ ක්‍රියාකාරීත්වය තුනට බෙදෙනවා. නැතුව මේ වෙන මොකක්වත් නෙමෙයි. කුණු එකහො කරන සිත සංකාරසිත, කුණු සලාහරින සිත විසංකාරසිත, කුණු එකතු කරන්නෙත් නැති සලාහරින්නෙත් නැති සිත අව්‍යාකත සිත.
එක කුසල සිත අකුසල සිත අව්‍යාකට සිත කියලා කියන්න පුළුවන්. එහෙමත් කියනවා නමුත් මේක සංකාර සිත විසංකාර සිත අව්‍යාකට සිත. එහෙමයි ස්වාමී. ඊළඟ ප්‍රශ්නය තුන් සිත පහදවා ගන්නවා කියන්නේ මොකක්ද? ඒ අර රාග සිත ද්වේෂ සිත මෝහ සිත තුන් සිත පහදවා ගන්නවා. දැන් පින්කමක් කරනකොට තුන් සිත පහදවාගෙන පින්කම කරලා පින් අනුමෝදන් කරනවා. දැන් පිනක් කරද්දී අපි හිතමුකෝ යම් ආකාරයකට යම් කිසි අර දුගී යාචකයෙකුට රුපියල් 20ක් දෙනවයි කියලා. රුපියල් 20ක් දීලා යම් ආකාරයකට කල්පනා කළොත් මේ යන ගමන් ස්විප් ටිකට් එකක් අරගෙන යන්න ඕනේ, දැන් ඒක ඇදේ ඇදෙන්න ඕනේ අර කරපු පිනෙන් කියලා. අන්න තුන්සිත පැහැදිලාද කිලුටු වෙලා? රාගයෙන් කිලුටු වෙලා. ඒ වගේමයි ඔය පින්කමක් කරනකොට මිය පරලෝකීය ඥාති මිත්‍රයෙක් වෙනුවෙන් අඬලා දොඩලා හැපිලා අර කේතලෙන් වතුර වක් කරන වෙලාවේ ඔක්කොම ලඬනවනේ පින් අනුමෝදන් කරනකොට. දැන් තුන්සිත පැහැදිලාද කිලුටු වෙලාද? කිලුටු වෙලා. තේරුණාද? එතකොට මෝහසිත කිනුත් අනේ මේ අම්මා මගේ මාම්මා වෙලා ඉපදේවා කියලා පින්කමක් කරලා පින් දෙන්න ගියොත් ඒ තුන්සිත පැහැදිලා නෑ. ඒ වගේමයි අනිත් අයට තරඟෙට පින්කම් කරන්න ගියොත් ඒත් තුන්සිත පැහැදිලා නෑ. පින්කමක් කරනකොට රාගසිත ද්වේෂසිත මෝහසිත තුන්සිත පහදවාගෙන පින්කම කරලා පින අනුමෝදන් කළොත් අන්න ඒකයි තුන්සිත පහදාගෙන. ඊළඟ ප්‍රශ්නය සිවතිකාය නවාකාරයකට වෙනස් වෙන ආකාරය පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් නවසිවිතික පබ්බේ තමා දැන් මේ මෙතර වෙලා පැහැදිලි කරේ. එකින් එක පැහැදිලි කරන්න ටිකක් කල් යනවා, වෙලා ගන්නවා. නමුත් එකයි තේරුම් ගන්න ඕන, මේ නමෙන්ම පෙන්වලා තියෙන්නේ එකම ධර්මතාවය. මොකක්ද එකම ධර්මතාවය? මේ කරජකාය සිවතිකායක් බවට පත් වුණාම තමන්ගේ පානය කිරීමේ ශක්තියෙන් තොර වුණ ගමන්ම විපරිණාමයට පත් වෙන ආකාරයයි මේ පෙන්වලා තියෙන්නේ. ඒවන් ධම්මෝ ඒවන් භාවී ඒවන් අනතීතෝති. මේක කාටවත් අතික්‍රමණය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔබටත් වළංගුයි මටත් වළංගුයි. අපි කිසි කෙනෙකුට මේකෙන් මිදී නිදහස් වෙන්න බෑ. අන්න ඒක මෙනෙහි කළා මේ ජීවත් වෙලා ඉන්න කාලේ අර ක්‍රියාවේ වේගයෙන් වේදනාවෙන් කටයුතු කිරීම නතර කරනවා කියන එකයි නවසීවතික මනසිකාරයේ තියෙන්නේ. එමයි ස්වාමීන් වහන්සේ තේරුණා. තවත් ප්‍රශ්නයක් තියෙනවා. කෙනෙක් මැරුණට පස්සේ මාර්යාට අයිති දේවල් දෙන ආකාරය පිළිවෙලක් තියෙනවද? ඔව් පිළිවෙල තමයි අර තේජෝ ශක්තිය ඉස්සල්ලාම දෙනවා, ඊට පස්සේ ආපෝ ශක්තිය දෙනවා, ඊට පස්සේ වායෝ ශක්තිය දෙනවා, ඊට පස්සේ පඨවි ශක්තිය දෙනවා. ඒකනි ඉස්සල්ලාම ඇඟ හීතල වෙලා යනවා, ඊට පස්සේ ඕජස් ගලනවා, ඊට පස්සේ අර එක එක වායු ලීක් වෙලා යනවා ස්වභාව ධර්මයක, ඊට පස්සේ මේකේ මේ පසට පස් වෙන. පොඩි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ මට. මේ මම හිතන විදිහට වායෝ ධාතුව නේද ඉස්සෙල්ලා මෙයන්නේ, කියන්නේ හුස්ම ගියා කියන්නේ. ඒ හුස්ම විතරක් නෙමෙයි, මේ ශරීරයේ තව ඕන තරම් වායෝ ධාතු දැන් තැන් වල බඩ වැල්ලස්සේ අර එහෙම හැම තැනකම මේ වායෝ ධාතු තියෙනවා. ඒවා මොකද වෙන්නේ? මේ ඇඟ පිම්බිලා 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 එක එක සිදුරු වලින් මේවා නිකන් චස් චස් ගාලා ඒක විහිදිලා යන තෙන්න. එතකොට ඒක වෙන්නේ අර කියන තුන්වෙනි පියවරට. අර මුලින්ම හුස්ම ගියාට ඒ යන්නේ එකයි, මේ පෙනාලු වලට පිරිච්ච ටික විතරයි යන්නේ. තව තැන් තැන් වලට පිරිච්ච ඕන තරම් වායු ධාතු තියෙනවා කල්ජකාය ඇතුලේ, ඒවා යන්නේ තුන්වෙනි පියවරට. ඒකයි තේරුම් ගන්න. දැන් බලන්නකෝ, දැන් අපි කෑම කෑවහම ඒ කෑම අපි හිතමු කෑම කණ්ඩ පරක් වුණා කියලා. දැන් අපි හුස්ම ගත්ත වායෝ ධාතුවක් දෙන්නේ උඩට ගෑස්ට්‍රයිටිස් හැටියට. ඒ වගේ මේ කරජකාය ඇතුලේ නිෂ්පාදනය වෙනවා නොයෙකුත් අජ්ජත්තික වශයෙන් ඇතුළාන්තයේ අභ්‍යන්තරයේ දේවල් සිද්ධ වෙනවා. එහෙම මේ කරජකාය අපිට පේන්නේ නැති වුණාට තැන් තැන් වල අවකාශයන් ඇතුලේ තියෙන වායෝ ධාතුන් තියෙනවා. ඒවා අර තුන්වෙනි පියවරට තමයි රිලීස් වෙන්නේ ස්වභාව ධාමයට යන්නේ.
එතකන් හිර වෙලා මේක ඇතුලේ තියෙනවා. දැන් මුලින්ම අර හීතල වුණාට පස්සේ ඊට පස්සේ ඕජස් ගලලා මේක ඉදිමිලා පිම්බිලා සිදුරු හැදිලා පැලිලා යනකොට අර තියෙන ඒවා අර ඇතුලේ හිර වෙලා තිබ්බ ඒවා එළියට යනවා. ඒකයි තියෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ පිළිවෙල තේජෝ ආපෝ තේජෝ පිට වෙනවා. ඊට පස්සේ මෙහෙමයි හතරම පිට වෙනවා. නමුත් මේකේ අනුපූරකව අර බහුතරය කොටසක් අනුව බෙදුව තේජෝ පිට වෙනවා. ඊට පස්සේ ආපෝ පිට වෙනවා. ඊට පස්සේ වායෝ පිට වෙනවා. ඊට පස්සේ පඨවි පිට වෙනවා. නමුත් ඕක පටන් ගන්න වෙලාවෙ ඉඳලා ওই හතරම පිට වෙනවා. අර අනුපාතය අනුව තමයි මේක හතරකට බෙදන්නේ. ඒකයි තේරුම් ගන්න. මම ස්වාමීන් වහන්සේ වැටුණා ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සහ දීර්ඝායුෂ දිෂ්ඨාන කර. අවසරයි ආරණ වහන්සේ මේ මහා සතර සතිපට්ඨානයේ මේ ගච්ඡා මීති පජානාති තිතෝම් හීති විහෙරති ති කියන එකේ විශේෂත්වය මොකද්ද මොකද්ද? ගච්ඡා මීති පජානාති විහෙරති නිසින් නෝම් හීති තී කියන එකේ ක්‍රියාකාරකම ඇවිදින වෙලාවෙම ගච්ඡා මීති හිටගෙන ඉන්නකොට තිතෝම් හීති ඉඳගෙන ඉන්නකොට නිසින් නෝම් හීති දැන් ඊයේ හිටගෙන ඉච්ච වෙලාවේ සිද්ධ වෙච්ච දෙයක් අදට අදාළ නැහැ මේ වෙලාවේ කරන ක්‍රියාකාරකම කියන එකයි තියන්නේ කියන්නේ ඉපත්තේ ස්වාමීන් වහන්ස මේ අර ඉන සූත්‍රයේදී ඔව් අස්සෙනි කරුණයි 6 වෙනි මේ 6 වෙනි 4 වෙනි කරුණ චෝදනම්පි මේ දුක්ඛං ලෝකස්මි චෝදන කාමගෝ විනෝති කියන මොකක් චෝදනාපි දුක්ඛං ලෝකස්මි කාමගෝ විනෝති බෝ විනෝ කියන එකේ ඒ ලෞකික අර්ථයේ තියෙන්නේ ලෝකෝත්තර අර්ථයේ නෑ ඒකේ ලෝකෝත්තර අර්ථයක් නෑ ඒක ලෞකික අර්ථයෙන්ම දේශනා කරපු දෙයක් ඒකයි ලෝකස්මින් කියලා වචනකින් ඉවර කරන්නේ තේරුණාද ඒක මේ උපමාව සූත්‍රයේ අන්තිමට ඒකේ වාක්‍යයේ තියෙනවා මේකේ ලෝකස්මින් ඒවංකාරී ඒවං සමාචාරෝ ඒක අර අරියස විනේ ඒක අනිත් පැත්තේ පිටුවේ තියෙන ලෝකෝත්තර අර්ථය ඔව් ඒක ලෝකෝත්තර අර්ථය අර දැන් ඔබට මෙච්චර ධර්මයක් කියලා දීලා ධර්ම මාර්ගයේ හැසිරෙන්නේ නැතුව වෙන වෙන වැඩ කරන්න ගිහින් වැඩේ වරද්ද ගත්තාම දේශකයන් වහන්සේලා කල්යාණ මිත්‍රයෝ ප්‍රශංසා කරනවද නිඳාවටපත් කරනවද නිග්‍රහ කරනවද අර වජී මහිත සූත්‍රයේ කිව්වා පිරිසුදු වෙන ආකාරයට කාලේන කලං සුනිග්ගහිතං නිග්ගහේතබ්බං නිග්‍රහයටපත් කරනවා ඒවන් සමාචාරෝ ඒවන් කාර්ය ඔය ඔහම වැඩ කරන මේ වැරදි පුරුදු තියෙන කෙනෙක් කියලා නිග්‍රහයටපත් කරනවා ඒකයි තියෙන්නේ හැවෙනි කරුණේ නිර්යම්පි දුක්ඛං ලෝකස්මින් කාමෝ විනෝ කියන එක ලෝකෝත්තර අර්ථය මොකද්ද මොකද්ද නිර්යම්පි නිර්යම්පි නෙමෙයි බන්ධනම් බන්ධන ඔව් බන්ධනම්පි දුක්ඛං ලෝකස්මින් කාමෝ විනෝ ඉතින් අර මේ තල 31කටම බද්ධ වීම තමයි බන්ධනාගාරය දැන් ඔබට අර දීර්ඝාස දේවනිකායකට ගියොත් හිරේ දැම්ම වගේද නැත්ද? ආවිස ඉවර වෙනකන් ඉන්න වෙනවලු. ඒකේ ඒ වගේ නිරේට ගියොත් ඒ විපාක ඉවර වෙනකන් ඉන්න වෙනවා. ඒක බන්ධකෙන් දෙකක් යන නේද බන්ධනේ වෙනවා කියලා එකේ තියෙන්නේ. ඒක තමයි දැන් අහගෙන ඉඳලා නැහැ මං කියපු දේ. ඊයේ කිව්වා උදේ මේ දෙකක් තියෙන්නේ ඇයි කියන එකට හේතුවත් කිව්වා. මොකද්ද හේතුව? ඒවං දුක්ඛං ඒවං කටුකං ඒවං අන්තරාය කරං කියලා බුදුහාමුදුරුවම දේශනා කරනවා මේ තල 31න් අර අනුත්තර යෝගක්කේ මේ පුද්ගලයාට නිමිත්තක් කරගන්න පුළුවන් වෙන කටුකම අන්තරාය කරම වරදම අයහපත්ම තැන් දෙක තමයි මේ සූත්‍රේ මම මෙහෙම ගන්න කියලා බුදුහාමුදුරුවම කියනවා තේරුණාද ඉතින් ඒක නිසා මේ තල 31ම විග්‍රහ කළේ නැතුවට ඇයි මේ නිරයයි තිරච්ඡානයෝනේ ඇයි විතරක් විග්‍රහ කරන්න කියන එක
ඒ ඡේදයේම ඉවර කරනකොට කිව්වා ඒවං පි දුක්ඛං ඒවං කටුකං ඒවං අන්තරායකං මෙච්චර කටුව මෙච්චර දුකක් විඳින්න වෙන මෙන්න මෙහෙම තැන් වලටත් ණයගේ වණ්ඩ යන්න වෙනවා කියන එකයි මේ දෙකෙන් විතරක් කියලා පෙන්නන. ඒකයි හේතුව. ප්‍රශ්නය මේ අසුර අපාය ගැන කියවෙනකොට මේ ඉතින් ප්‍රේත භූත කියලා කිව්වනේ ප්‍රේත භූත මේ මේ දෙක්කට කැඩෙනවා කියලා ඒකෙන් මේ චතුහ පාය හිත විපමුක්තෝ කියනකොට සතර පායක් ගැන තියෙනවා නමුත් අර පිළිවෙලින් නරක තිරිතම් ප්‍රේත භූත කියලා මේ කොයි හරි සූත්‍රයක තියෙනවද නෑ කොහෙවත් නෑ ඒක අපි අනුමාන වශයෙන් ගන්නේ අර තිරෝපුට්ට සූත්‍රයෙන් පෙtti පින් අනුමෝදන් කරනකොට භූතයන්ට පින් දෙනවා එතකොට මේ වරදත්තුපජීවින්ට පෙන්දෙනවා කියන අර්ථ ඒ ටික සකස් කරගෙන තමයි අපි ප්‍රේත භූත කියලා හතරකට කඩලා තියෙන්නේ එහෙමද? ඉතින් ඔව් එහෙම තමයි. තමයි දැනගන්න ඕනේ උනේ. තමාරු ඉතින් අර අසුර ගැන කියනවාමනේ ඔය ගොඩක් තැන්වල ඒ අර ඉතින් ජෛනාගමේ කට්ටිය කියන. ජෛනාගමේ ආభాසය ලැබලා බුද්ධාගමට ඉස්සෙල්ලාම ඔය අසුර අපාය ජෛනාගමේ විග්‍රහයන්වල තියෙනවා. ඊට පස්සේ ඒකෙන් අරගෙන බුද්ධාගමටත් මේක කලවම් කරලා තියෙනවා. අද නරක පිරිසන්තේස අතුරු කියලා හතරකට ගඩනවා නරක අපායයි, තිරිසන්න අපායයි, පේත අපායයි, අසුර අපායයි කියලා. ඒක වැරදි එතකොට. ඒක වැරදි. පේත භූත අසුර නෙමෙයි. අසුර අපාය තියෙන්නේ ඔය Hindu ආගමේ තියෙනවා පාතාල ලෝකය කියලා, ජෛන ආගමේ තියෙනවා අසුර කායන් කියලා මේ බුද්ධ දේශනාවේ අර දජග්ග සූත්‍රයේ කියන අසුරයෝ නම් ඔය කියන අසුරයෝ වෙන්න බෑ. අනික අර දිමුලාගල සෙල්ලිපියේ ඉන්න අසුරයෝත් ඔය අපායේ ඉන්න අසුරයෝ නෙමෙයි. ඒ මිනිස්සු. දේව ගැන කියනකොට සම්මුති උප්පත්ති දේව සම්මුති දේව විසුද්ධි දේව කියලා විග්‍රහයක් තියෙනවනේ. ඔව්. උප්පත්ති දේව කියන්නේ උපතින්ම ඒ වගේම සම්මුති දේව කියලා කියන්නේ අර රංගල දෙවියෝ වගේ සම්මතියෙන් ඒ වගේ විසුද්ධි දේව කියන්නේ මහා රහතන් වහන්සේලාට දේවාති දේව කියන්නේ බුදුන් වහන්සේටනේ. එතකොට මේ අර සුර අසුර යුද්ධයේදී මේ ශක්‍ර දෙවියා සම්මුත් මේ ශක්‍ර දෙවියා කියන්නේ මේ සම්මත දෙවියෙක්ද කියන එක තමයි අහන්නේ. සම්මත දෙවියෙක් අසුරයෝ කියන්නේත් මනුස්ස ලෝකේ කට්ටියක් නම් සුරාසුර යුද්ධයේ මේ ශක්‍රයත් අසුරයත් අතර යුද්ධයක් ඇති වුණා නම් ඒක මේ ශක්‍රයා කියන්නේ බලතරක් දුවෝ කියලා කියනවා. දජග්ග සූත්‍රයේ තියෙනවා දජග්ගං උල්ලෝකයතං මේක හොඳට බලන්න විග්‍රහ කරලා තියෙන විදිය. මේ කොඩියක් ඉහළගෙන මේ යුද්ධ කරන්න යනවා කියන එක පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඔය මිනිස්සුන් විසින් සම්මත කරගන්නා සංකේත කොඩියක් උසන් යුද්ධයට යන්නේ වෙන කවුරුවක්වත් එහෙම යන්නේ නැහැ. ඒවා මේ මානව සංකේත මිනිස්සු හදාගත්ත සංකේත. අනිකේ තින් රක්‍ර දේවේන්ද්‍රයා දිව්‍ය සැප විඳින්න නැතුව යුද්ධ කරන්න ගියොත් හොඳට හිටි තේරුණා. අනිත් එක දැන් ඔබම විශ්වාස කරලා විශ්වාස කරන දේ අනුව කල්පනා කරලා බලන්න. අර කියනව නේද සින්දුවකුත් මාව හංගාවනේ ඇයිදෝ සක් දෙවිඳුනේ පඳු පුල්ලාසනේ උණුනෝනේ කියලා. ඉතින් අර කියන හැටියට එහෙනම් අර අසුරය විඳින දුක් වේදනාව දැකලා පඳු පුල්ලාසනේ උණු වෙන්න එපැයි යුද්ධ කරන්න ගිහින් හරියනවා. තේරුණාද? මේක මේ සක්කස්ස දේවා නමින්ද කියන එකයි මේ තාවතින්සේ කතයි ඔක්කොම කලවම් කරගත්තා. එතනයි උනේ වරද. සම්බන්ධයත් අනිවාර්යෙන්ම තියෙනවා. මොකද ඔබ විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න අර ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසේ හොයාගත්ත දිමුලාගල සෙල්ලිපියෙත් බ්‍රාහ්මී අක්ෂර වලින්ම තියෙනවා ශකෂ දෙවේන කියලා. බ්‍රාහ්මී අක්ෂර වලින්ම තියෙනවා ශයන්නයි කයන්නයි ශයන්නයි දෙයන්නයි වේයන්නයි නයන්නයි. මොකද්ද ඔකේ තේරුම? සක්කස්ස දේවේන. දැන් අර දිමුලාගලට කොහෙන්ද එතකොට ඇවිත් තියෙන්නේ?
දිවි ලෝකේ ඉඳන් ඇවිල්ලා සෙල්ලිපිය නම ගහලා ගිහිල්ලාද? මේ සක්කස්ස දේවා නමින්ද කියලා රජ කෙනෙකුත් හිටියා. මේ දිව්‍ය ලෝකවල විස්තරයයි මේවයි ඔක්කොම වටල ගත්තා. ඒකයි වරද්ද හොඳේ. දිව්‍ය ලෝකේ දෙවියා නින්නෙන්නේ සක්‍ර දෙවිය කියලාද එතකොට? මොකද්ද මොකද්ද? දිව්‍ය ලෝකේ දෙවියා දෙන්නේ සක්‍ර නෑ, දිව්‍ය ලෝකේ දෙවියෝ හඳුන්වන්නේ අපේ සක්ක මහේ සක්ක අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය. තේරුණාද? ඒකේ අර සක්‍ර කියන වචනේ වැරදි සංස්කෘත වචනයක්. ඒක ජෛනාගමේ උත්තරාධින සූත්‍රයේ පවා තියෙනවා. ඒවා පටලවලයි තියෙන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. දැන් සක්කස්ස දේවා නමින්දට දේශනා කරපු සක්කපඤ්ඤ සූත්‍රේ නම් තියෙනවා ත්‍රිපිටකේ. අරගෙන බලන්න. ඒකේ බුදුහාමුදුරුව කියන්නේ මේ ධර්මයේ දේශනා කරන්නේ සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන් ධර්මයක්. දෙයයන්ට විතරක් වළංගු වෙන ධර්මයක් නෙමෙයි. තේරුණාද? මේ දේවගෝත්‍රිකයෝයි දෙයියෝයි පටලන් තියෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔය අටුවාවෙත් තියෙනවා සක්කස්ස දේවා නමින්ද බුදුහාමුදුරුව බැහැ දකින්න යනකොට ගමේ හිටපු මිනිස්සු බය වුණා කියලා. මොකටද? ඇයි මේ දවල් වරුවේ යන්නේ? දෙයියෝ හම්බෙන්න රෑ වෙලාව නේද වෙන් කළා තියෙන්නේ. මේ දවල් වරුවේ යන්නේ ඇයි? බුදුහාමුදුරන්ට කරදරයක් කරයිද කියලා මිනිසුන්ට කුකුසක් තිබ්බයි කියලා කතාවක් අටුවාවේ තියෙනවා. අපි හිතමු ඒක හරි කියලා. දැන් එතකොට අර ගමේ හිටපු කොල්ලන්ටයි බල්ලන්ටයි මිනිසුන්ටයි ඔක්කොටම දිබ්බ චක්කු ඥානයක් තිබිලා තියෙනවානේ. දෙයියෝ යනවා හොඳට පේන්න. තේරුණාද? එතකොට බුදු කෙනෙක් ඕනේද බණ කියලා මගපල් ලබවන්න? අර කායගත සතිය වඩලා නේ කියන්නේ. හොඳට මේක තේරුම් ගන්න ඕනේ. දිබ්බ චක්කු, දැන් දිබ්බ චක්කු කෙසේ වෙතත් දිබ්බ සෝත ඥානය තිබ්බොත් දෙයියෝ කියන දේ අහන්න පුළුවන්. තේරුණාද? ඕන තරම් තියෙනවා ත්‍රිපිටකයේ සාහිත්‍යයේ සක්කස්ස දේවා නමින්ද මේ මිනිසුන්ට ඇවිල්ලා කියපු දේවල්. එතකොට ඒ අහපු හැම මිනිහට මෙහෙනම් දිබ්බ සෝත ඥානය තිබිලා තියෙනවා. තේරුණාද? අර මිනිසු කියන ඒවා සක්කස්ස දේවා නමින්දට අහන්නත් ඥානයක් තිබිලා තියෙනවා. ඒවා ගල්පල සසඳලා තේරුම් ගන්න ඕනේ. එතකොට හරි. අයි ස්වාමීන් වහන්සේ, ප්‍රශ්න වලට බොහොම පැහැදිලි උත්තර ලැබුණා. මේකේ වෙලා තියෙන්නේ මේ රටේ හිටපු බොහෝ රජවරු දේවත්වයෙන් වන්දනා කරන තත්වයකට පත් වෙලා තියෙනවා. ඒ අනුව පොත්පත්වල දැන් ඔබ කල්පනා කරලා බලන්නකෝ. මේ රටේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙච්ච සමකාලීන සමාජයේ චූලෝදර මහෝදර මණියක්කික මේ වගේ රජවරු හිටියානේ. ඒ හෙළබිමේ හෙළවැසියෝද නැද්ද? වැසියෝ. හෙළවැසියෝ. කොයි රටේද හිටියේ? හෙළ රටේ. ඒ අය මොන රජවරුද? නා රජවරු. හෙළ නා රජවරු. ඊට පස්සේ අර බුදුහාමුදුරුව සිරිපාදේ දිවාගුහාවට වැඩම කරාම එතන උපස්ථාන කටයුතු කළා. සිරිපතුල පිහිටවන්න අප කැප වී කටයුතු කළේ කවුද? සුමන සමන රජුරෝ. ඒත් සමන රජතුමා, සමන රජතුමා හෙළ රජ කෙනෙක්, දෙවියෙක්. හැබැයි දේව ගෝත්‍රික දේව හෙළේ. ඒකයි සමන් දෙවියෝ. ඊට පස්සේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් මේක ටිකක් හරි පැහැදිලිව සංසන්දනය කරන්න පුළුවන්. දැන් අර කැලණියෙන් නේද නයි මතු වුණේ? ඈ, අර නයි මතු වුණේ කැලණියෙන්නේ. දැන් ඕකේ තියෙනවා මේ අපබ්‍රංශ කතාවක්. මේ මිනිස්සු හිතුවා මේ නාගලෝකේ කියන්නේ කැලණිගම් පතුලෙන් යන්න පුළුවන් පොළොව යට තියෙන එකක් කියලා. තේරුණාද? මේ නාග ගෝත්‍රික රාජධානියේ අග්‍ර අගනගරයන් තිබ්බේ මේ රටේ බස්නාහිර පළාත මුල් කරගෙන. ඒක ආටානාටිය සූත්‍රයේ පැහැදිලිව තියෙනවා. මේ යම් දිගකින් ඉර බහිනවා. ඒ ඉර බහිනකොට දහවල දුරු වෙලා අඳුර බෝ වෙනවා. එදිග නාගපුරය තියෙනවා. නාගපුරයේ අධිපති
රජුරුව හොඳට නැටුම් ගැයුම් රමණය කරමින් වාසය කරනවා. දැන් ඔය කොළඹ මීගමුව ඔය හලාවත ඔය ටිකද නැද්ද මේ? රට හරියට බෙදලා බලන්න. ඔය කොළඹ නෙමෙයි ඒ කාලේ තිබ්බේ කැලණිය. අර කොළොංගඟ කැලණියත් පස්සේ හැදුවේ. එතකොට ඒ තිබ්බ ඒ ප්‍රදේශයේම තමයි ඔය දැන් අයිමතු කරන්න හදන. ඒක ඔය ධර්පණයි නෙමෙයි. නාග ගෝත්‍රිකයන්ගේ ජනපද තිබ්බා, ඒ වාණිජ නගර තිබ්බා, ඒ බස්නාහිර මුහුදු කෙළවරේ. දැන් ඒක සහතිකයිනේ. මොකෝ බුද්ධාගමේ පවා කියනවනේ කැලණි රජ මහ විහාරේ නයි කතාව. ඒක මේ සර්පණයි නෙමෙයි, මේ නාග ගෝත්‍රිකයෝ. ඊට පස්සේ අපි ගමු. දැන් ඒක ඔය කැලණි විහාරේ නයි කතායි මණියක්කික නාග රජුරුවන්ගේ ඔක්කොම දේවල් අර ආටානාටිය සූත්‍රයට නිවැරදිව ගැලපෙනවා. මොකද ආටානාටිය සූත්‍රයේ කියනවා නාග ජනපදයේ තියෙන්නේ බස්නාහිර කෙළවරේ කියලා. ඊට පස්සේ ඊට සාපේක්ෂව ගත්තහම දැන් අදත් තියෙනවා රත්නපුරේ කුරුගඟ, කුරුගම් මෝදර, කුරු ඕවිට, කුරු විට, මේ ගම් ඔක්කොම ටික තියෙනවා. ගිහින් ඔන්නම් බලන්න අර තියෙනවා මොකද්ද මේ කුරු ගඟ තියෙනවා, කුරුගම් මෝදර තියෙනවා, කුරු විට තියෙනවා. ඊට පස්සේ තව එක ගමක් තියෙනවා මොකක් හරි මේ මට ඒකේ නම මතක නැහැ, මේ දේව කතාවත් එක්ක එන ගමක් තියෙනවා. ඔය කුරු රට තේරුණාද? කුරු රට කිව්වේ මොකද? මේ රටේ තමා මේ හොඳම ඇත්තු අලි හිටියේ. ඒ නිසා තමා අර සමන රජුරුවන්ගේ වාහනයටත් සමන රජුරුව වයසයි හසේ අපිටේ නෙමේ ගියේ, ඇත් පැටව පිටේ අලි පිටේ තමා ගමන්. එතකොට මේ කුරු රට කියන්නේ රත්නපුරේ මුල් කරගත්ත මේ සිරිපාද කන්ද මුල් කරගත්ත ජනපදයක්. කුරු රටට උතුරෙන් තමා තියෙන්නේ උත්තර කුරුතෝ. උත්තර කුරුතෝ කියන්නේ උතුරු කුරු දීපය. ආටානාටිය සූත්‍රයෙන් කියනවා උතුරු කුරු දීපයේ තියෙන ස්වභාවික తত্ত্বය. කොහොමද කියන්නේ? ඉස්සෙල්ලම ආටානාටිය සූත්‍රේ පටන් ගද්දිම කියනවා රම්මා උත්තර කුරුතෝ මහානේරු සුදස්සනෝ. බොහොම මනස්කාන්ත දර්ශනයක් ඇති මහා නිරාගිය කඳුපන්තියක් තියෙනවායි කියලා කියනවා. කොහෙද තියෙනවයි කියන්නේ? කුරු රටට උතුරෙන් උත්තර කුරුතු. අද වුණත් හොඩන් ටැන්නට ගිහිල්ලා වටයක් අංශක 360ක් කරකිලා බැලුවොත් ඔය සිරිපාද කන්ද පේනවා. ඒ කුරු රට, කුරු රටට උතුරෙන් තමයි හොඩන් ටැන්න ඒ දර්ශනීය භූමිය තියෙන්නේ. ඒ කඳු ඇටිය, ඒ කඳු ඇටිය අර පැත්තේ බදුල්ල පැත්තෙන් නමුණු කුලේ ඉඳලා හත්ති කුච්චිය දක්වා මේ පැත්තෙන් සිරිපාද කන්ද දක්වාත් කඳු ඇටි දෙකක් හැටියට බෙදිලා තියෙනවා. එතකොට ඔන්න ඔය මධ්‍ය කඳු කරේ තමා මහා නෙරු සූදස්සනෝ. මහා මනස්කාන්ත දර්ශනයක් තියෙන මහා නිරාගිය කඳු ඇටිය. ඊට පස්සේ දැන් මේ කඳු ඇටියෙන් පටන් ගන්න රාජධානිය උතුර බලා යනවා. මොන උතුර බලාද? කුරු රටෙහි උතුරු දිශාව. එතකොට මේ දූපතේ උතුර නෙමේ. කොතැනක හරි කුරු රට ස්ථානගත වෙනවද, ඒ කුරු රටේ ඉඳලා උතුරු දිශාවට යනවා උත්තර කුරුතු, උතුරු කුරු දීපේ විල්පත්තුව බලා යන. එතකොට ඒ භූමි ප්‍රදේශයේ හිටපු රජවරු යක්ෂ ගෝත්‍රික රජවරු, වෙස්සවන රජුරුව, කාලසේන රජුරුව, ඔය ආලවක රජුරුව, ඔය අය යක්ෂ ගෝත්‍රික සාතාගිරි හේමවත මේ රජවරු යක්ෂ ගෝත්‍රික රජවරු. අද වුණත් මේක හරියටම ආටානාටිය සූත්‍රයේ නිවැරදි බව ඒකෙන්ම ඔප්පු කරන්න පුළුවන්. යක්ෂ ගෝත්‍රික රජමාලිගාව විල්පත්තුව කැලෑවේ මැද්දේ බෝඩ් එකකුත්, අපි එහෙම ගහලා නෙමෙයි, බෝඩ් එකකුත් ගහලා තියෙනවා කුවේණි පැලස් කියලා. යක්ෂ ගෝත්‍රික රජමාලිගාව. එතකොට අර ආටානාටිය සූත්‍රයෙන් කියපු කතාව සත්‍යාපනය වෙනවා. එතනිනුත් සත්‍යාපනය වෙනවා. අර නාග ගෝත්‍රික කැලණියනු සත්‍යාපනය වෙනවා බස්නාහිර කෙළවර. ඊට පස්සේ දැන් ඊට සාපේක්ෂව මේ කුරු රටට දකුණෙන් තියෙනවා කුම්බාණ්ඩ ගෝත්‍රය. අදත් කළුතර දක්වා යනවා. කළුතර මේ මුහුදු වෙරළයි තිනෑ ඒකට, මුහුදු වෙරළ නාග ගෝත්‍රය.
ඊට මෙහයින් තියෙනවා අදත් කුඹල් ගම්මාන ඒ කුඹාණ්ඩ ගෝත්‍රිකය කුඹාණ්ඩ ගෝත්‍රිකයන්ව විකෘති කළා අණ්ඩකෝෂයේ කුඩා ජීවීන් කියලා කුඹාණ්ඩ කියලා එතනයි වැරද්ද ඊට පස්සේ අනිත් පැත්තේ බස්නාහිර නෙමේ මේ නැගෙනහිර කෙළවලේ මඩගලපුවේ ගන්ධබ්බහෙලය ජීවත් වුණා ගාන්ධර්ව ඒ අය තමයි ඔය මියුසිෂියන්ස්ලා තේරුණා බල්ලිදෝවිල් කරන්ඩ මියුසික් කලේ ඔය බෙර ගැහුවේ අරවා මේවා ඔක්කොම ඒ ඒ ශාස්ත්‍රයන් පිළිබඳව හිටපු ඉහළ මෙය තමයි හිටියේ එතකොට ඔය කියන ජනපද හතරට මැදි වෙලා තිබ්බා තවත් ජනපද 16ක් ඒවා තමයි සොලොස් මහා ජනපද ඒ සොලොස් මහා ජනපද ඇතුලේ තමයි මගධ භාෂාව කතා කරපු මිනිස්සු ජීවත් වුනේ මේ බුද්ධ ධර්මයේ බුදුහාමුදුරුව දේශනා කළේ බුදුහාමුදුරුව සැරිසරුවේ හැසිරුනේ ආවේ ගියේ ජීවත් වුනේ ආරාම හැදුනේ ඔක්කොම උනේ අර සොලොස් මහා ජනපද ඇතුලේ බුදුහාමුදුරුව නිල වශයෙන් මේ සොලොස් මහා ජනපද වලින් එපිට තිබ්බ යක්ෂ ගෝත්‍රික ලංකාපුර රාජධානියට තුන් පාරයි ගියේ ඒකයි කිව්වේ අර තුන් පාරයි ලංකාවට ගියේ කියලා තේරුණාද එකවරක් මේ සුමන සමන් රජතුමා යක්ෂ ගෝත්‍රයටත් දේව ගෝත්‍රයටත් හරියට නිකන් අර තානාපති කෙනෙක් වගේ රජ කෙනෙක් දෙකටම පොදුයි මොකද බිරිඳ සුද්ධෝදන රජුරුවන්ගේ බාලනංගි අර සුමන සමන් රජ සමන් රජුරුවන්ගේ අනිත් පවුලේ අය යක්ෂ ගෝත්‍රයට නැකම් කියනවා එතකොට මේ යක්ෂ ගෝත්‍රයටයි දේව ගෝත්‍රයටයි හරිමැදි වෙන්න තමයි කුරු රට තිබ්බේ ඉතින් ඒ අනුව කුරු රටට බුදුහාමුදුරුව වැඩම කරන එක දේව ගෝත්‍රයට වැඩම කිරීම හැටියටත් කුරු රටේ අර සමනල කන්ද තියෙන ප්‍රදේශයට වැඩම කිරීම ලංකාපුර රාජධානියට වැඩම කිරීම හැටියටත් සඳහන් වුණා ඊට පස්සේ අර නාග ගෝත්‍රිකයන්ගේ නාගදීපේට මහියංගනේ වැඩම කරපු එක අර ලංකාපුරට දෙවනි වරට වැඩම කර බවට සඳහන් වුණා ඒ වගේමයි මහියංගනේ අර ඇති වෙච්ච යක්ෂ ගෝත්‍රික කෝලහලේ නවත්තන්න මැදිහත් වෙච්ච එක මහියංගනාගමනය පළවෙනි වරට වැඩම කිරීම වුණා එතකොට පළවෙනි වරට මහියංගනේට වැඩියා ඊට පස්සේ නාගදීපේට කැලණියට වැඩියා සිරිපාදෙට වැඩියා ඉතින් එතකොට මේ ඔක්කොම දේවල් අර ලංකාපුරේට ජම්බුද්වීපයේ සොළොස් මහා ජනපදවල ඉඳලා තුන් පාරක් ගියා. දැන් මේක ටිකක් තේරෙන්නේ නැහැ වගේ නම් ඔබට අපි හිතමු අපි කෙනෙක්ගෙන් ඇහුවොත් මඩගලපුවේ කී පාරක් ගිහිල්ලා තියෙනවද කියලා ටිකක් මේ පැත්තේ හරි කොළඹ පැත්තේ හරි ඉන්න කෙනෙක් බොහෝ දුරට අතේ ඇඟිලි ගානක් තමයි කියන්න තියෙන්නේ. මොකෝ නිතර නිතර යන පැත්තක් නෙමේ. යාපනයේ කී පාරක් ගිහින් තියෙනවද අහුවා? හොඳට දැන් තේරුම් ගන්න ඕනේ අර සොළොස් මහා ජනපදවල මිනිස්සු නිතර නිතර වාගේ යන්නේ නැති පැත්තක් තමයි ලංකාපුර රාජධානිය. ඉතින් ලංකාපුර රාජධානියට බුදුහාමුදුරුව තුන් පාරක් වැඩම කළා. ඒක නිසා විශේෂ දෙයක් හැටියට සඳහන් කළා. විශේෂ කාරණයක් ඇදියට සඳහන් කළා. හරියට අපිට මතක් කර හැගෙන කී පාරක් යාපනය ගිහින් තියෙනවද කී පාරක් මඩගලපු ගිහින් තියෙනවද හැබැයි අපිට මතක් කර හැගෙද කී පාරක් අපේ හෝම් ටවුන් එකට ගිහින් තියෙනවද කියලා බෑන් ඔන්න වගේ දෙයක් තමයි එදත් උනේ. මොනද මේක නිකන් අද්භූත ආශ්චර්යමත් අපබ්‍රංශ කතාවක් බවට පත් කළා. ඒකෙන් තමයි මේවා වෙනස් උනේ. නැත්නම් මහා වංශය තියෙනවා පැහැදිලිව බුදුහාමුදුරුව මහියංගනේ දක්වා ආපු ගමන පිණ්ඩපාතේ වැඩලා විලායිනට ගිහිල්ලා පිණ්ඩපාත වළඳලා පාත්‍රේ හොදගෙන හවස් වරුවේ මහියංගනේට ආවා කියන්නේ. ඒකේ කොයක්වත් කියන්නේ නැහැ. දැන් අර ඉන්දියාවේ පෙන්නනවනේ අනෝතත්ත්ව විලා චීනෙට මායින් වෙන. ඒකේ දානේ වළඳන් ගියොත් එහෙම ගල් වෙලා මැරෙනවා. තේරුණාද? එතන දානවලදලා පාත්‍රය හොදන්න අනික් එක මේ බුදුහාමුදුරන්ට යන්න තැන් නැතුවට තමයි එහෙට යනවා නම් යන්න වෙන්නේ. තේරුණාද? ඉතින් මේවා නිකන් අර බොහෝම මේ මෑත කාලෙකදී පටලපු කතන්දර පුතා. පැහැදිලිව ආටානාටිය සූත්‍රෙත් මහසමය සූත්‍රෙත්
තවත් සූත්‍ර ගණනාවකත් මේක පැහැදිලිව මාගදී භාෂාවෙන් සිංහල අකුරෙන් පැහැදිලි කරලා තියෙනවා. සිව්හෙලයක් මේ රටේ තිබ්බා. සිව්හෙලය බිහි වෙන්න කලින් ගෝත්‍ර දෙකක් හැටියට සුරාසුර හැටියට හිටියා. ඕන්න ඕගයි සැබෑම තත්ත්වය. සිව්හෙලේ බෙදෙන්න කලින් ප්‍රධාන කොටස් දෙකක් තිබ්බා. ඊට පස්සෙත් ඒ ප්‍රධාන කොටස් දෙක නැවත බෙදුනා ලංකාවයි ජම්බුද්වීපයයි කියලා. ඒකයි වෙනස. නැයි ඔබ වහන්සේ ඉතා හොඳින් ඒවා පැහැදිලි කරලා අපි ගොඩක් සතුටු වෙනවා. ඔබ වහන්සේට ආයුරා රෝගී සම්පත්තිය අධිෂ්ඨාන කර සිටිනවා. හොඳයි තව ප්‍රශ්න 3-4ක් අහන්න වෙලාව තියෙනවා. මේ මනෝත්වාරයට අරූපාවචර එන සංඥා අක්තිම පිච්චිම මත්වීමක් නැතුව ටික කාලයක් විඥාන තුළ හටගෙන තිබීමේදී තුළ එතන කර්ම බීජයක් සකස් වෙනවද? ආයෙත් කියන්නකෝ මේ ප්‍රශ්නේ. මොකද්ද ප්‍රශ්නේ? මේ මනසට විඥාණයට අරූපාවචර සංඥා එන ඒ සංඥාවල අරූපාවචර සංඥා එනවා නෙමේ සංඥාවක් දිගේ අරූපාවචර වෙනවා. ඔය සංඥා මේ විඥාණ තුළ රත්තිම පිච්චිම මත්තිමක් නොමැතිව ඒ කාලය රැඳීම තුළ එතන කර්ම බීජයක් සකස් වෙච්ච අංගතයක් රත් වෙලා පිච්චිලා මත් වෙලා උපාදානය කරගත්තොත් අනිවාර්යෙන් කර්ම බීජයක් උපදිනවා. එතකොට අර ඔබ කියපු හැටියට ඒක අරූපාවචර හැටියට නම් ඒක මුල් බහිනවා අරූප භව හැටියට. ඒකයි තියෙන්නේ. එනවා චමන සුපෝතේ වත්. අන්නාංශ අසුරු සෙනකින් මරණානුස්සතිය වඩන්නේ කොහොමද කියන එක චුට්ට. ඒකට නම් ඉතින් ඉස්සල්ලාම හොඳට මරණානුස්සතිය වඩලා 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 පුහුණු වෙන්න ඕනේ, පුරුදු වෙන්න ඕනේ, හිත ඒ සඳහාම පදම් වෙන්න ඕනේ. හොඳ ඵල පුරුද්දක් ඇති වුණාම අසුරු සෙනින්ම මරණානුස්සතිය වැඩෙනවා. ඒක පුරුද්දේ ප්‍රතිපලය. ඉතරේ ආර්යයන් වහන්සේ සංකතයක ලක්ෂණ සහ ධර්මයේ සංකතයක් වන ආකාරය. දැන් මගපල කෙලවර කරනකොට ගමන පූර්ණේ කරගන්නකොට සමුදේ නිරෝධගාමිනී පටිපදාව අවසන් කරගන්නකොට ආයේ ධර්මයෙන් Tamanට කරගන්න දෙයක් තියෙනවද? එතකොට ධර්මය ග්‍රහණය කරගෙන ඉන්නවද නැත්නම් ඒ උපාදානයනොත් නිදී නිදහස් වෙනවා? කතං කරණීයන් ආපරං අරහත්ත්වයටපත් වෙජි. එතකොට ඒකත් අත්තරයි. ධර්මයේ තියෙනවා, ධර්මයේ නැති කරා නෙමෙයි. නමුත් කරගත යුතු සියලු දේ කරගෙන අවසානයි. සියලු සංගත අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං. දැන් බුදුහාමුදුරුව මේ ධර්මය තේරුම් අරගෙන විග්‍රහ කළා, විස්තර කළා, පෙළ ගැස්සුවා, මතු කළා. දැන් ඒක අද දක්වා ඒ විදිහට ආවද ගැහුවද ගන්න පිට? දැන් අර සකස් කිරීම සම්පූර්ණ අනිත් පැත්ත හැරෙව්වා. ආයේ දැන් ඒක හරි පැත්ත හරවනවා. දැන් මේ හරි පැත්තටම යනවද තව කාල පරාසයක්? නෑ, ආයේ අනිත් පැත්ත හරවනවා. ඉතින් ඒක නිසා මේක සකස් කරලා දේශනා කරාම ඒකත් විපරිණාමයටපත් වෙනවා. නමුත් ධර්මතාවය කවදක්වත් හොල්ලන්න බෑ. ඒවා පංච නියාම ධර්මයන් හැමදාකම ඒවා ක්‍රියාත්මක වේ. ඒකයි තේරුම් ගන්න. දැන් වහන්සේ ධර්ම දේශනාව දැන් පටන් ගනිද්දී දැන් වහන්සේ වැඩියනේ. එතකොට මේ මට මුල් ටිකේ මේ කියන වහන්සේ කියපු දේ මගේ ඇතුළෙන් අජත්තෙන් අරමුණු එක දිගට ආවා. ඊට පස්සේ ඒ කියන්නේ ගැලතිලා ගැලතිලා වගේ ආවා. එතකොට මට ඒ කියපු දේවල් මුල් ටික තේරුන්, ඒ කියන්නේ මට එතෙන්ට ආවා පැරියා වගේ වුණා. මට එතෙන්ට අවධානය දෙන්න උනේ නැහැ. මං කමටහන් එතකොට කරන්න ඕන දේ තමයි දැන් අවධානෙන් අහන් හිටියන යම් කොටසක් කරේ.
අන්නේ කොටස භාවිතයට ගන්න අර අහන්න බැරි වෙච්ච ඒවා ගැන තැවෙන්න එපා දැවෙන්න එපා ඒවා අහන්න හම්බෙනවා අන්තර්ජාලයේ ධර්මදේශනාව දැම්මොත් තේස්නාත් ඉතින් ලොකු විශ්වෝපයක් තියෙනවා නම් ඒක අන්තර්ජාලයෙන් ආපහු අහන්න හැබැයි මම කියන්නේ නම් එහෙම විශ්වෝප වෙලා හදියන්නේ ඇහිච්ච කොටස භාවිතයට ගන්න ඕනේ අර ධර්මයේ අහන වෙලාවෙත් කර්මස්ථානයක් කළා නම් ඉතින් ඒකත් තමන්ගේ හිත ඒ පච්චුප්පන්නංචයෝ ධම්මං තත්ත්ව තත්ත්ව විපස්සති කියන අර ධර්මතාවයට අනුව ඒකෙත් ලොකු වරදක් නැහැ. ඒකයි තේරුම් ගන්න. දැන් මේකනේ. දැන් අනුස්සතිනේ වඩලා තියෙන්නේ. දැන් වෙන මොකක් හරි දෙයක් කල්පනා කර කර හිටියානම් ඒකේ යම් වරදක් තියෙනවා. ආපු කර්මස්ථානයක් නම් අනුසති වඩල අයින් කළේ ඒක අර කියන පච්චුප්පන්නංච යෝ ධම්මං තත්ත තත්ත විපස්සති. තව ප්‍රශ්න දෙකක් අහන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්ස දානය කියන වචනය තේරුම් අරගෙන තියෙන්නේ? තේරුම් දෙකක් තියෙනවා. පරිත්‍යාගය ලෙස. දැන් තේරුම් දෙකක් තියෙනවා. ගත්ත ණය ගෙවනවා. ඒකත් දානය. ආය ණය වෙන විදිහට ගත්තොත් ඒක දානය. පිච්චෙනවා රත් වෙනවා තේරුණාද ණය ගෙවන එකත් අත්හැරීමක් හැටියට ණය ගෙවන එකත් දාණය දානයක් දීලා යමක් බලාපොරොත්තු වෙනවා නම් ඒක දාණය පිච්චෙනවා පැවැත්ම තුන තවදුරටත් ගින්නට ගොදුරු වෙනවා පාදානය කියුවාම එතකොට එතන දාණය නෙමෙයි ආදානය උප ආදානය ආදානය කර ගන්නවා කියන්නේ ඈඳ ගන්නවා බැඳ ගන්නවා මගේ කර ගන්නවා උපාදානය කර ගන්නවා ඒකේ දානේ නෙමෙයි ආදානේ ආදීයති ඒකයි තේරුම් ගන්න. පන්සේ නිරුත් නිරෝගී සුවපත් භාවය අභිෂ්ඨාන් කර. හොඳයි එහෙනම් සාදුකාරයක් දීලා පින් අනුමෝදන් කරන්නට මේ ගාථාවන් කිය. එත්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එතාවතා ච අම්මේහි සම්බදම් පුඤ්ඤ සම්පදම්. දේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමු සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. හොඳයි ඔබ සියලුම දෙනාට යහපතක් වේවා සිතක් වේවා ශාන්තියක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය ධර්මයේ පසක් කරගන්නටම මේ සියලු දහම් කරුණු කාරණා ඔබ සැමටම උදව් වේවා උපනිශ්‍රේ වේවා හේතු වාසනා වේවා.